එකට එකතු වෙන්න 225ටම බැරි නම් එකට එකතු වෙලා මෙන්න මේ මොහොතේදීවත් රට ගොඩ දාගන්න අන්න ඒක ලොකු විශාල ප්‍රශ්නයක් බවට දකිනවා ගරු නියෝජක කතානායකතුමනි අප්‍රේල් 9 වෙනිදා අරගලේ බිහි වෙන්නේ මේ පසුබිම ඔස්සේ දැන් අපි දකිනවා මේ රටය තුල වත්තලා දෙන ප්‍රශ්නත් එක්ක අද අපිට තියෙන එකම එක විසඳුමයි ඒ විසඳුම තමයි මේ රටේ මිනිසුන් එකතු කරන්න ඕන ඒ රටේ මිනිසුන් එකතු කරන්න පුළුවන් එක තනක් තියෙන්නට ඕන ඒක තමයි මේ පාර්ලිමේන්තුව සියලු පක්ෂ නියෝජන සියලු ජනතා නියෝජන සියලු දෙනා එක තැනකට එනවා හැබැයි තාමත් අපි අර පටු දේශපාලන අරමුණු වලින් ඉන්නේ අපි 2009 යුද්ධ ඉවර කරනකොට පක්ෂ කීපයක් වෙන පැත්තේ පක්ෂ කීපයක් එක පැත්තට 89 කෝලාහලය කරනකොටත් දේශපාලන වශයෙන් අපි බෙදෙනවා රටේ ඉතිහාසයේ තිබුණු දෙවැන්තම ආර්ථික අර්බුදය එනකොටත් අපි දෙපැත්තකට බෙදෙනවා ගරු නියෝජක කතානායකතුමනි මේ අර්බුදයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන ජවනිකාව ඉතාමත්ම වෙනස්ම දෙයක් මම මේ අවස්ථාවේදී නියෝජක කතානායකතුමාට එක කතාවක් කියන්න කැමතියි මේ රටේ ඉන්නවා කොටස් දෙකක් මේව නැත්තම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කොටස් දෙකක් ඒක තමයි පළු වෙන්න බැනුම් අහගෙන පළු වෙන්න බැනුම් අහගෙන වැඩ කරනවා තව කට්ටියක් ඉන්නවා පළු වෙන්න බැන බැන කිසිම දෙයක් නොකර ඉන්න සෙට් එකක් සෙට් දෙකක් ඉන්නවා පළු වෙන්න බැනුම් අහගෙන වැඩ කරන මිනිස්සු ඉන්නවා පළු වෙන්න බැන බැන නිකන් ඉන්න සෙට් එකක් ඉන්නවා ඒ නිසා මේ රටේ මිනිසුන්ට මේක දැන් දේශපාලනය අප්‍රියා වෙන්න දේශපාලනය හිරිකිත වෙන්න හේතුව තමයි මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දී රටේ මිනිසුන්ට එකතු වෙන්න බැරි පාර්ලිමේන්තුවක් තියෙන එක තමයි මිනිසුන්ට තියෙන ලොකුම අසහනය සහ මේ දේශපාලනය ගැන තියෙන නරකම ආදර්ශය තමයි අපි දීලා තියෙන්නේ. ඉතින් ගරු නියෝජක කතානායකතුමනි අවුරුදු 74ක් යනකොට මේ රටේ දේශපාලඥයන් වේපා වීම 225ටම වග කියන්න ඕනේ කියන ගැන මම වැරදි කියන්නේ නැහැ. ඒක ඇත්ත. ඒක වෙනම පක්ෂයක් අරගෙන ඒගොල්ලෝගේ කැම්පේන් එකක් කරන්න හදනවා. නමුත් ඒක තමයි තිත්ත ඇත්ත. අවුරුදු 74ක් තිස්සේම මේ 225ම පාලනය කරපු මිනිස්සු වග කියන්න ඕනේ කියලා කියනවා. හැබැයි මම ඒකට තව එක අලුත් කෑල්ලක් එකතු කරනවා. පාලකයෝ වගේම පාලකයෝ පත් කරන මිනිස්සුත් මේකට වග් කියන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. ඒ නිසා අපි ඔක්කොම මේකට collectively responsible. ඡන්ද දීපු මිනිසුත්, ඡන්ද ගත්ත මිනිසුත් මේකට වග් කියන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මම ආඩම්බර වෙනවා ඊයේ දවසේ අගෝස්තු 9 මාසයක් ඉන්න බලන් එන්න කිව්වා. මාසයක් ඉන්න බලන් එන්න කිව්වා. එළවලමයි ගෙදර යන්න කිව්වා. අවසන් සටන කිව්වා. විලේ විධානෙත් ඉන්න කිව්වා. පාරේවත් පුරව දැක්කේ නැහැ. ගරු නියෝජක කතානායකතුමනි මොකක්ද ඒකින් කියන්නේ? මිනිසුන්ට දැන් ඇති මිනිසු මේ රජය එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කරපු දේ ගැන පුංචි බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නේ. අලුත් බලාපොරොත්තුවක් ගැන ඔළුවේ යනවා මිනිසුන්ගේ. ඒකයි මිනිසු ආවේ නැත්තේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේක හරියට කරේ නැත්තම් මේ ආණ්ඩුව කටයුතු අපි හරියට කරේ නැත්තම් නැවතෝතාවක් ඒ කඩාවැටෙන ඉඩ තියෙනවා. නමුත් ඇයි අපි දේශපාලන වශයෙන් කුවක වෙන්නේ? අපි කවුරුත් ඇමතිවරු පඩි ගන්න නැහැ කිව්වනම් ඕන මෙන මන්ත්‍රීවරයෙක් ඇමති කෙනෙක් වුණොත් පඩියක් දෙන්නේ නැහැ කියනවනම් ඔබතුමාලට කිසිම වරප්‍රසාදයක් නැහැ. රට ගොඩ ගන්නෙ. රට වැටලා තියෙන අගාධෙන් අපි බාර ගන්නකොට ෂෙඩ් එකක් ගාවින් පාරේ යන්න බෑ. ගෑස් ටිකක් නැහැ ගෑස් පෝලිං වල. පෝර ටිකක් තිබෙන්නේ නැහැ පෝර පෝලිං වල. ලංකාව ආහාර අර්බුදයකට ඔන්න මෙන්න යන්න තිබුණේ. අරෝ නියෝජක කතානායකතුමනි ඇයි කුවක දේශපාලන වශයෙන් ගත තීන්දුව ගැන තඹ දොයිතුවක දුකක් නැහැ ගරු නියෝජක කතානායකතුමනි ඒකට හේතුව ඇයි දන්නවද අර පළු යන්න බැනුන් ආ වැඩ කරන උන් සෙට් එකෙන් එකෙක් තමයි මමත් මනෝසත් මේ කණ්ඩායමේ කීප දෙනෙකු පළු යන්න බැනුන් ඇව්වා දේශපාලන වාසි ගන්න තනතුරු දා අපේ දේශපාලන ඊගාපාර සම්දිල්ලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ දිනන්න පුළුවන් වේද කියලා දන්නේ නැහැ. හැබැයි අර ලෙඩා මැරුණත් අපේ බඩ සුද්ධයි. අපි දන්නවා අපි ගියේ මේකට අවංක චේතනාවෙන් නිකම් පැත්තකට වෙලා තනතුරු අරගන්න ඕන්නම් එහා පැත්තේ ඉඳන් මේ ආණ්ඩුව වැටුණාට පස්සේ ගන්න පුළුවන් ඉහළම තනතුරක් ගන්න තිබ්බා. ඒක නෙමේ අවශ්‍ය උනේ. වගකීමක් ගන්න.
වගකීමක් ගන්න. වගකීමක් ගන්න ඕනේ මේ රටේ 225ටම මිනිසු කියනවා නම් උඹලා ගැන අපිට එපා වෙලා තිත්ත වෙලා තියෙන්නේ කියලා. ඒක ඔබතුමාලටත් පොදු වෙනවා කියන එක අමතක කරන්න එපා. ගරු නියෝජක කතානායකතුමනි මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමති ලතා වල්පොල ශූරින් ගැයූ ගීතයක්. ඒක තමයි පෙරදිග මුතු ඇටයයි කියන ගීතය. ඒකේ ලස්සන වදන් පේලියක් තියෙනවා. ඒකේ තියෙනවා නැගී සිටිය හැක එක්සේ සත්වි බෙදී ගියොත් රටයයි සුන් වී කියලා. තාලෙටම කියන්න පොඩ්ඩ අමාරු. සද්දයක් වුණේ මියුසික් එකක් පැත්තෙන් ඒ වුණාම. ගරු නියෝජක කතානායකතුමනි මේ වචනේ පරිසමාප්ප අර්ථයෙන්ම ප්‍රේමදාස මහත්තයාගේ හැම රැස්වීමකම ගාපු ගීතයක් තමයි මේ ගීතය. ප්‍රේමදාස මහත්තයා පුතාට එක තේරෙනවද දන්නේ නැහැ. ඒක තමයි ලතා වල්පොල ශූරින්ගේ ගීතය පෙරදිග මුතු ඇටයයි මේ. නැගී සිටිය හැක එක්සේ සත්වි බෙදී ගියොත් රටයයි සුන් වී. දල බලන්න. දැන් මේ රට බෙදෙන්න තව දෙයක් නැහැ. බය රට බෙදෙන්න තියා රට හිටගෙන ඉන්න විදියක් නැහැ. ඒත් අපි තාම කරන්නේ දේශපාලන වශයෙන් බෙදීලා සටන් කරන එක. මොන තරම් කැතයිද ගරු නියෝජක කතානායකතුමනි. ඒ වගේම මේ රට බංකොලොත් වීම කිසිම විදියකින් මං කිසිම භාෂාවකින් කියන්න ඕනේ අර පඩි ටෝක් දෙනවනේ අපි කියන ගමේ භාෂාවෙන් කියන පඩි ටෝක් දෙනවා කියලා. පඩි ටෝක් දිදී ඉඳලා වැඩන්නේ වගකීමක් ගන්න බැරි සෙට් එකක් ඉන්න තැන. එනිසා මතක තියාගන්න කරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට යම්කිසි මට්ටමක පාලනය බිඳ වැටෙනකොට අපි ඒකට යහපැත්තේ ඉඳන් බලාගෙන අපේ ඇඳුම් සූට් මහගෙන ඉන්න තරම් අපිට මේ දේශපාලන වශයෙන් අර ගෞරවයක් එහෙම නැත්නම් අසික්කිත ගතියක් අපේ තිබුණේ නැහැ. අපි හිතුවා නැහැ අපි මේ වෙලාව වෙන්න ඕනේ මේක පෝට්ටුවේ කණ්ඩායමක් එක්කද මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂක කණ්ඩායමක් කියන එක නෙමෙයි. රට ගොඩ ගන්න වැඩපිළිවෙලට අපි අපේ පක්ෂයට එදා කිව්වා ඒගොල්ලන් එන්න කැමති වුණේ නැහැ. අපි ගෝ එනං අපි ගිහිල්ලා වැඩේට කරන්නම් කියලා. ඒ නිසා මම තවම ඉල්ලීමක් කරන්නේ මේක පරක්කු නැහැ. සමහර මිනිස්සු කියනවා කරු නියෝජක කතානායකතුමනි විපක්ෂය කියනවා විශේෂයෙන්ම පෝට්ටුව බේරගන්න තමයි රනිල්ව ගෙනාවේ කියලා. හැබැයි ඇත්තම කතාව මොකද්ද? ගෝඨාභය ජනාධිපතිතුමා ඉස්සල්ලාම එන්න කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා. මම හැමදාම කියන්නේ ඒක. කරුවැමතුමා අපි දිවා විවේකයට තව මිනිත්තු දෙකයි තියෙන්නේ. ආ නෑ මට වජිර අභිවර්ධන මහත්තයාගේ විනාඩි ඔබතුමාට වෙලාව තියෙනවා. ආ දිවා විවේකයට තව මිනිත්තු දෙකයි. දිවාරට යනවද අපි? යනවා. ආ එනකවත්. යන්නද යන්න කැමතිද දන්නේ නෑ නේද? අද නෑ අද නෑ. යන්න නතුව යන්න අපි යෝජනා කරනවා. යෝජනා කරනවා. අපි යෝජනා කරනවා. නෑ නෑ ගරුමන්තුමා නෑ. හරි. ඔව් හරි. හරි. එන්සා ගරු නියෝජක කතානායකතුමනි ගෝඨාභය ජනාධිපතිතුමා ඉස්සල්ලාම එන්න කිව්වේ කාටද? ඉස්සල්ලාම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියේ පොහොට්ටුව රකින්න කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉස්සල්ලාම එන්න කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයා. ඊට පස්සේ සරත් ෆොන්සේකා මහත්තයාත් කිව්වා. ඒ දෙන්නම ආපු නැති තැන තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ කියන්නේ. ඒ නිසා ඔය කතාව කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉස්සල්ලාම පොහොට්ටුවේ මිනිස්සු බේර ගන්න ඕනේ කියලා එන්න කියන්නේ රනිල් වික්‍රමසිංහ. ඒක මේ මං හිතුවා අපේ මන්ත්‍රීවරු දැනගන්න ඕනේ. දරු නියෝජක කතානායකතුමනි හැබැයි එදා එතුමා ගත්ත තීන්දුව තනි මන්ත්‍රීවරයෙක්ට ගත්ත තීන්දුව අති විශිෂ්ටයි. ඒක අති ශ්‍රේෂ්ඨයි. බය නැතුව වගකීමක් කරට අරගෙන Tamanට එක මන්ත්‍රීවරයක්වත් නැති පක්ෂයක් එක්ක එකතු වෙලා රට ගොඩදාන වැඩපිළිවෙලට බැහැලා දිනනවා. මං කිව්වා වගේ ගරු කතානායකතුමනි නියෝජක කතානායකතුමනි මේ රටේ ක්‍රයිසිස් එකක් මැනේජ් කරන ක්‍රම තුනයි තියෙන්නේ. පළවෙනිම එක තමයි ක්‍රයිසිස් එක හඳුනා ගන්න ඕන. දෙක ක්‍රයිසිස් එකට කෙටි කාලීන ඉක්මන් ක්වික් සොලූෂන් එකක් දෙන්න ඕන. ඒක තමයි ওই පොඩි උදාහරණයක් ගත්තොත් QR එක. තෙල් වල පර්මනන්ට් විසඳුම QR කෝඩ් එක නෙමෙයි කියන එක අපි ඔක්කොම දන්නවා. රටේ ප්‍රශ්නයක් තියෙනවා. QR කෝඩ් එක තුලින් කෙටි කාලීන විසඳුමක් දාත්තා. දීර්ඝ කාලීන විසඳුම මොකක්ද? දීර්ඝ කාලීන විසඳුම තමයි මේ තියෙන හැම මොලයක්ම මේ පාර්ලිමේන්තුවේ තියෙන එකතු වෙලා මේ රට ගොඩ ගන්න තැනකට එන එක තමයි දීර්ඝ කාලීන විසඳුම. ඒ දීර්ඝ කාලීන විසඳුමට ගන්න කැමති නැහැ දේශපාලන වශයෙන්. අර මං කිව්වේ
Paul Fernando nede sindu kiwe asai bayai bottu enamai thamai thiyen. Asai bayai bottu enamai. Meka eka hatakata deshapalana wasin saha minissu ape ratta bayine gena pilibandawa api duk penne naha garu kathanayakathumani. Man hitanawa Lankawata athwechcha yuddhet nathi kaaleka yuddhe kaalediwat notibba අවස්ථාවක් තියෙන රටේ පාර්ලිමේන්තුවට රටට ආදර්ශයක් දෙන්න තරුණ පරපුරට ආදර්ශයක් දෙන්න රට ගොඩ ගන්න අපි එකට එකතු වෙනවා කියන්නේ. තාම උත්තරයක් දෙන්න බෑ. අර සමහර කට්ටියක් ඉන්නවා එන්නේ නෑ කියලා කිව්වා. හැබැයි ඒගොල්ලන්ගේ රැස්වීම වල සෙනග ඉන්නවා. මොකද අන්දරේගේ කතා අහන්නත් මිනිස්සු ගොඩක් හිටියනේ. ඡන්දේ බලනකොට ඡන්ද නෑ. අන්දරේ කතාවත් ඇන්ටන් ජෝන්ස් කියසින්ද සමාවෙන්නේ ඇන්ටන් ජෝන්ස් කිය. මං අර කිව්ව ආසයි බය සින්දු කිය ඇන්ටන් ජෝන්ස් සමාවෙන්නේ එක නිවැරදි ගන්නව නැත්නම් ඒක අඩුපාඩුවක් වෙන නිසා එinsa garu niyoja kathanaayaka thuni me ratata neethiyak awashya una. Dan samahara minissu hadisi neethi hellila innō. Mol lajjay kiyan. Lankawē hadisi neethi awashya nadda? Me parliamentuwe eka mantriwareyge mama sattunta aadare kara miniyek. Tamange suratalayata hadapu ballo dennawa amu amuwe gini thibba geyak gini ganna ratulata dala. Me rate neethiya walbīwat dela mantri kenekwa peti gahala minissu hama gahala marrana. Hadisi neethiyak onna nadda meka karapuma hoyaganna? ඒ හදිසි නීතිය වැරදිද? මෙද මට තමයි හදිසි නීතිය තුලින් වැඩිම අමාරුවක් එන්නේ අමාත්‍යාංශයේ සුද්ධ වෙන්නේ නැති එක. හදිසි නීතිය දෙනකොට තානාපතිවරු කාර්යාල වලට ගියාම ආන්නේ මොකද්ද කියලා. අපි කිව්වේ මේ රටට නීතියක් ඕනේ. මේ රටට නීතියක් ඕනේ. ඇමරිකාවේ කැපිටල් හිල් එකට පැනපුවාම වයිට් හවුස් එකට පැනපුවාම ඒ මිනිස්සු අවුරුදු 25 තියෙ ඉරේ. මේම කරලා නැහැ. නීතිය හදමු කියලා කියන්නේ. කාටවත් අපි කැමති නැහැ තරුණ අරගල කරුවන්ට වැරදි විදියක දඩුවම් අද්දෙනවට. නමුත් නීතිය කියන්නේ මොකද්ද කියන එක රටේ ආදර්ශයක් විය යුතු නැද්ද? පොලිසිය මිනිහට පාරේ අරගල කාරයට පුළුවන් නම් ගහන්න ඒ කාකි ඇඳුමට ඉස්සරහට කහිර කඩපුවම කාරගෙන් බැලලා ගහයි පොලිසියේ කාට කරට. උඹ කවුද මට මේ චිට් එකක් ලියන්න කියලා? ඒකද නීතිය? ඒකද මේ විපක්ෂය කියන හදිසි නීතියේ පයි කියන්නේ? මේ වැරදි කරපු මිනිසුන්ව හොයාගෙන ගිහිල්ලා ඒ වැරදි කරපු අර മന്ത്രിවරයාගේ මුදුත් තොරකම් කරලා. තමිනිතු දෙකක කාලයක් තියෙනවා මුතුමා. අර තව නමයක් ගත්තා නේද? වජිරම ඒ නමෙත් එක්කද කරා? ඔව් මිනිත්තු 18යි ඔබතුමාට. ආ එහෙම සමාවෙන්න. ගරු කතානායකතුමනි මම නම් බොහොම ඉක්මනින් මේ කටයුත්ත අවසන් කරන්න මං ඉල්ලීමක් කරන්නේ මේ රටේ දේශපාලන වශයෙන් අපි ආයාචනා කරනවා මගේ පක්ෂයේ සියලු දෙනාට මම තාමත් සජ්ජබේ මන්ත්‍රීවරයෙක් ඇටයි මම දකින් මම තාම මගේ වත්තල ආසනේ කාර්යාලයේ සජිත් ප්‍රේමදාසගේ ෆොටෝවත් ගලවලා නැහැ. තාම මම පාරේ ඉන්න යනකොට ගහලා දෙන බෝඩ් එකක්වත් මම ගලවලා නැහැ. මම මේ අරගලයේ අපේ පක්ෂය තුල කරා කියන එක ඔබතුමාලා සියලු දෙනා හදවත රජියලා කතා කරොත් දන්නවා මම කොච්චර සටන් කරාද කියලා. තාමත් අවස්ථාවක් තියෙනවා. මම කැමති දකින්න සජ්ජබේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක දෙනවා. ඒක තමයි මගේ අවසාන ඉලක්කය. මට බැන්නයි කියලා මම කවදාවත් ඒ වෙයින් පසුබට වෙන්නේ නැහැ. මම ගරු නියෝජ කතානායකතුමනි අර තවත් සින්දුවක් තියෙනවා සේනක බටකොඩ මහත්තයාගේ හීනවලට පණක් තියෙනවා කියලා මම හරි ආස කරන සින්දුවක්. ඒ හීනවලට පණක් තියෙනවා කියන්නේ මේ රටේ මිනිසුන්ට තවම හීනයක් තියෙනවා. ඒ හීනට පණ දෙන්න පුළුවන් අපිට විතරයි. ඒ හීනට පණ දෙන්න පුළුවන් මේ පත්වලා ඉන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පත් වුණ මහජනතාවගෙන් නෙමෙයි කියන එක අපි දන්නවා. ඒත් අපිට අවස්ථාවක් තියෙනවා. ඒකයි ඔබතුමාට ආරාධනා කරන්න ඇවිත් අපිත් එක්ක වැඩ කරමු කියලා. ඒ වැඩ කිරීමේදී අපි පඩිගන්නේ නැහැ කියලා තියෙනවා. ඔව් ඒක ඇත්ත. පඩිගත්ත ඉන්නතයි කියලා මිනිස්සු බයිනකව බයිනවා. පාර්ලිමේන්තුවෙන් කෑවද නැද්ද කියලා අදාළ නැහැ මිනිස්සු බයිනවා. ඒක මිනිස්සු බයිනවා කියන එකට වෙනස් විය යුතු නැහැ. හරි දේ කළ යුතුයි කියන එකයි මගේ අවංක විශ්වාසය. අපි හරි දේ කළොත් මිනිස්සු දවසක අපිව පිළිගනී. ඒ නිසා මම නැවත වතාවක් කියනවා මේ රටේ මිනිසුන්ගේ හීන වලට පණ දෙන්න. මේ රටේ ඉන්න තරුණයන්ගේ හීනේ තියෙන්නේ මේ රටේ ජීවත් වෙලා රස්සාවක් කරලා කසාදයක් බඳලා දරුවෙක් අදලා මේ මහ පොළොවේම මිදන්නේ. එහෙනම් ඒකට අවශ්‍ය පපසරය හදන්න ඕනේ අපි. මේ අවස්ථාවේදී 225ට ඒක බැරි නම් මේ අවස්ථාවේ තවම රස්වීම් තීතේ රෑ 11 12 වෙනකන් ඉන්නවනම් කොන්ද ගෙලින් තියන් තීරණයක් ගන්න බැරි නම් වැඳලා ඉල්ලනවා සජ්ජමේ മന്ത്രിවරුන්ට පුළුවන් තවම හරි මේකට එකතු වෙලා රට ගොඩනගන වැඩපිළිවෙලට එකතු වෙන්න. මම දේශපාලන පක්ෂ කඩන්න මට කිසිම උවමනාවක් නැහැ. මම ඒකයි කිව්වේ මගේ කාර්යාලේ තවම තියෙන මේ ෆොටෝ. මම පිස්සෙක් නම් මම ඉස්සෙල්ලා මේව ගලවනවා. මම තවම විශ්වාස කරනවා මගේ සජ්ජබේ ගැන. මම ඔව් අර්බුදයක් ඇති කරගත්ත. ඒ අර්බුදයේ තීරණයක් ගත්තේ නැති නිසා. හැබැයි
ඔබතුමාලට තමයි අවස්ථාවක් තියෙනවා ඔබතුමාලගේ නායකයට කියලා. මේ රටේ මේ ප්‍රශ්න වෙනුවෙන් එකතු වෙන්න කොන්දේසි විරේතව එකතු වෙන්න. දැන් අපි හොඳ දැනකට ඇවිත් තියෙනවා. සංචාරක වෙන්න පටන්ගෙන තියෙනවා. කාලය අවසන් වෙනවා. මෙන්න මෙතන විනාඩි දෙන්න. මෙතුමගේ අමාත්‍යංශයෙන් දැන් මුදල් රිමිටන්ස් වලස් පටන්ගෙන තියෙනවා. අපිට පේනවා හීනයක්. අපිට මේ හීන සත්‍යයක් කරන්න පුළුවන් මේ රට වෙනුවෙන්. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනාම මේකට අවංකව එකතු වෙන්න. එහෙම නැත්නම් එන කණ්ඩායමක් එක්ක අපිට යන්න වෙයි කියන බව මතක් කරමින් අවස්ථාව දීම ගැන ස්තුති කරන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු 37 නායක මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක්. ගරු නියෝජක කතානායකතුමනි අද ජනාධිපතිවරයා